මෙන්න මේ අවස්ථා තුනක් එකමාර නැවත කියන්නම් අහගෙන ඉන්න සමීර පාසල නිමවි තමාව නිවසට කැඳවාගෙන යාමට මව පැමිණෙන තෙක් බලා සිටියා සමීර නමුත් සමීරගේ අසල්වැසියෙක් ඇවිල්ලා නිවසට ඇරලවීමට පැමිණෙන ලෙස සමීරට කතා කරනවා බයිසිකලේ යමු කියලා නේද ඔන්න එක අවස්ථාව මෙන්න තව එකක් පවනි නිවසේ තනිව ඉන්න වෙලාවක වෙළඳාම සඳහා එනවනේ ওই මිනිස්සුනේ පාපිසි ගේනවා පුතු ගේනවා නේද පොල් කටු එකතු කරන් එනවා එක එක දේවල් වලට එනවා නිවසට එහෙම ආපු කෙනෙකු ටොෆි හරි චොකලට් හරි අරගෙන දීම සඳහා අසල ඇති වෙළඳ සැලක් වෙත යාමට කතා කරනවා මදි සර් අහනවා මදි හයි අනිත් එක මලීෂ පාසල ඇරි පයින් නිවසට එනකොට නොහඳුනන පුද්ගලෙක් හඳුනන්නේ නැති පුද්ගලෙක් වාහනය නතර කරලා ආ මලීෂ එන්න ගෙදර යන්න මමත් යන්නේ ඒ පැත්තට නේද මට ඔයාව ඒ පැත්තට එකගෙන යන්න පුළුවන් කියලා බයිසිකලයට නගින්න කතා කරනවා හරි වුණ අවස්ථා තුනක් සමහර විට මේ අවස්ථා වලට ඔයාලටත් මේ වගේ අවස්ථාවක් නේද එහෙම වෙන්න පුළුවන් සමහර විට එතකොට ඔයාලා මොකද කරන්නේ එකක් මතකයි දැන් අවස්ථා තුන යන්නේ යන්නේ ඔය යන්නේ නේද ඒ වගේ සිද්ධි වලදී මොකක්ද ඔයාලා කොහොමද කටයුතු කරන්නේ ඔයාලා කටයුතු කරන ආකාරය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නේද පුතේ දැන් අපි එවැනි අවස්ථාවලදී ඒ වගේ වෙලාවට දැන් නොහඳුනන පුද්ගලයක්නේ අපි අඳුරන්නේ නැහැ මේ පුද්ගලයා නේද කවුද කියලා දන්නේ නැහැ සමහර අසල්වැසියෙක් වුණත් එච්චර අපි කතා කරලා නැහැ. සමහර විට කතා කරලා තියෙනවා අඳුරනවා හොදට ඒ වුණාට නේද තමන්ගේ හිතට නේද බයයි. එහෙම වුණොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම ඒ වගේ අයත් එක්ක ඒ කියන දෙයට ඇහුම්කන් දෙන්න නරකයි. නේද? දැන් ඔයාලා අහලා තියෙනවා ගොඩක් වෙලාවට පුතේ ඔය ටීවී එකේ නේද ප්‍රවෘත්ති වලට පත්තරවල විවිධ සිද්ධි නේද ළමයින්ට සිදුවන විවිධ දේවල් නේද ඔයාලා අහලා ඇති එතකොට ඒවා ගොඩක් වෙලාවට වෙන්නේ නිවසේ තනියම ඉන්න වෙලාවට එහෙම නැත්නම් තනියම පාරේ යන්න සිදු වෙච්ච වෙලාවක නේද එහෙම නැත්නම් ගොඩක් වෙලාවට පාසල ඇරිලා දැන් බඩකින් ඉන්නේ පාසල ඇරිලා තර බඩකින් ඉන්නේ ඉක්මනටම ගෙදෙට්ට ගන්න තමයි දැන් ඔයාලට උමනා වෙන්නේ. එහෙම ඉ කියලා ඔයාලා ඕනම කෙනෙකුගේ බයිසිකලේ නැගලා ගෙදරට එනවද? නේද? නැහැ. ඔව් එහෙම කිරීම සුදුසු නැහැ. නේද? මොකද භයානකයි. නේද? ඉතින් අන්න ඒවා හොඳට කල්පනාවෙන් ඉන්න ඕන තමන් ආරක්ෂා වෙන්න නේද? එකක් මේ තමන්ගේ ආරක්ෂාවට එක ගොඩාක්ම වටිනවා එතකොට හරි ඒක මම එදා අපි හදිසි කියලා දීපු නිසා වුණ මම නැවතත් ඒක මතක් කරා හොඳයි අද අපිට කරන්න තියෙන්නේ වෙන මාතෘකාවක් හැබැයි ආරක්ෂාව හා පරිසම් පාඩමේම තමයි ඔයාලා දැකලා තියවද පුතේ විවිධ රැකියාවල නියල එන අය ඉන්නවනේ ඔය විවිධ රැකියාවන් වල නේද උදාහරණයක් විදිහට පෙදරිරු කර්මාන්තය නේද යකඩ වැඩ ඒ කර්මාන්තය එහෙම නැත්නම් පතල් කර්මාන්තය නේද එහෙම නැත්නම් විවිධ තව රැකියා තියෙන විවිධ ක්‍රීඩා කරන අය ක්‍රිකට් ක්‍රීඩකයා නේද පාපන්දු ක්‍රීඩකයා අන්න ඒ වගේ අය තමන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා උපකරණ මොනවද මේවලම් මොනවද නැත්නම් ඒ අය තමන්ගේ
ඒ ආරක්ෂාවට නේද? සමහර තුවාල සිද්ධ වෙන්න පුළුවන් නේ. දැන් අපි તો ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගන්න. එතකොට ලොකු අර බර බෝලයක් තමයි තියෙන්නේ. නේද? ඒක ඇඟේ වැදුනොත් හානි වෙන්න පුළුවන්. උළු වැදුනොත් හානියක් වෙන්න පුළුවන්. මේ සමහර ක්‍රීඩකයෝ මිය ගිහින් තියෙනවා ඒ බෝලේ උළු වැදිලා. ඉතින් ඒ වගේ ටිකක් භයානකයි. ඒ අය පාවිච්චි කරන උපකරණ වල දැකලා තියෙනවා ඕන තරම් නේද? ඒ වගේම විවිධ රැකියාවල කියලා එනකක් මෙතන ඉන්න අපාමනේ ගල් කැඩීම නේද? ඔව් ඔන්න කතා කරමු. එතකොට කතා කරනකොට දැන් අනිත් අයට ඇහෙන්නේ නැත්තේ. හරි කවුද? හොඳයි. ඒක අපිට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. මේ විවිධ රැකියා සඳහා යොදා ගන්නා විශේෂිත උපකරණ මෙවලම් නිල ඇඳුම් භාවිත කරන බව ඔයාලා දන්න නේද? හොඳයි අපි ඒක මෙහෙම කරමු. වගුවක ලියමු අපි ඒක. ඊට කලින් අපි මේ පින්තූර ටිකක් බලමු. එතකොට ඔයාලට හොඳට තේරෙයි. දැන් මේ පින්තූර ලොකු වෙලා පේන්නේ නැත්තම් මට කියන්න ඕන. හොඳේ. සමහර දාන ලොකු වෙලා පේන්නේ නැහැ මේ සිග්නල් වල දෝෂයක් නිසා. එහෙම පේන්නේ නැති අවස්ථා තිබුණා. හොඳද? හරි. එහෙම උනොත් මට කියන්නත් දාලා. හරි. මම මේක මේ ලොකු කර පෙන්නන්නේ. ලොකුවට පේන්නේ නැත්තම් ඔයාලට කියන්න ඕන. ආයක තමයි. රයිට් නැවත බලමු. සෑ වගු කීයක් ගහන්නද? ඔව්. වගු ගන්න කිව්වේ නෑ. දැන් ලොකුවට පේනවද? ඔව් සෑ. ඔව් සෑ. ඔව් සෑ. දැන් අහගන්න. ඔන්න දැන් කවුරුත් මයික් එක මියුට් කරගෙන අහගෙන ඉන්න. හරි? දැන් බලන්න පුතේ මෙතන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ උපකරණ ටිකක් තියෙන්නේ නේද? ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ උපකරණ අර පා වහන් තියෙනවා නේ, පා ආවරණ තියෙනවා, ග්ලව්ස් තිබෙනවා නේ. ඒ එයා ආරක්ෂාවට පාවිච්චි කරන ඒවා, හෙල්මට්, ඊට පස්සේ මේ විකට් කූරු නේද, ඒ වගේම තමයි එයා යොදා ගන්න. මේවය මේ අනිත්‍යව යොදා ගන්න එයාගේ ආරක්ෂාව සඳහා නේද? ඊළඟ පින්තූරේ බලන්න. මේ ඉන්නේ පෙදරේරුවේ. පෙදරේරුවෙකුත් තමන්ගේ වෘත්තිය රැකියාව කරනකොට ආරක්ෂාව සඳහා විවිධ දේවල් පාවිච්චි කරනවා. හෙල්මට් එකක් තියෙනවා නේද? ඝන රෙද්දකින් හදපු ඇඳුමක් තියෙනවා. මේ සපත්තු තියෙනවා. ඒ වගේ ඊට පස්සේ යා යොදා ගන්නා උපකරණ නේද? යා යොදා ගන්නා උපකරණ තව තියෙනව නේද? මේසන් හැන්ද, ඒ වගේ උපකරණ ගොඩාක් තියෙනවා. ඒක ඔයාලා දන්නවා. හොඳයි. මේ තියෙන්නේ රැකියාවක් සඳහා. මේ රැකියා කරන අය, ඔය විවිධ රැකියා කරන අය තමන්ගේ ආරක්ෂාවට යොදා ගන්නා උපකරණ. මේ සමහර කණ්ණාඩි තියෙනවා. දැන් ඔය ඔයාලා දැකලා තියෙන අර යකඩ පාස්සල තැන්වල නේද කණ්ණාඩියක් තියෙනවා. එහෙම නැත්නම් ගල් කඩන තැන්වල ඒ වගේ කණ්ණාඩි දාන්න ඕනේ. නැත්නම් ඇහැට හානි වෙන්න පුළුවන් නේ. තනකොළ කපනකොට පාවිච්චි කරනවා. ඔව්. මේ වගේ කණ්ණාඩියක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඇඳුම් තියෙන විශේෂිත ඇඳුම් නේද? ඉන්නකෝ දෙක ලියා ගන්න ඕනද? ඔව් ග්ලව්ස් තිබෙනවා නේද? ඊට පස්සේ සපත්තු මේ දණ හිස් වලට තිබෙන ආවරණ නේ, ඒවත්
ආරක්ෂා සඳහා තමයි යොදාගන්නේ. මේ බලන්න ගල් කඩන්නේ ගොඩක් කාලවලට ගල් කටුවක් සහ මිටියක් තියෙනවා, ගල් මිටිය. එතකොට දැන් රෝග ලියා ගන්න ඕනද? මේව ලියා ගන්න බෑනේ පුතේ, මේ පින්තූරනේ පෙන්නන්නේ. මොනවද ඔයා අහන්නේ? මේව ලියා ගන්න පුළුවන්ද? නේද? ගල් කටුවක්, ගල් මිටිය. එතකොට ඒවා මේ ග්ලව්ස් තිබෙනවා නේ, සපත්තු තියෙනවා වෙනම. හොඳට බලන්න. ඔව් මෙතන පෙන්නන්නේ ඒක තමයි. රයිට්. එතනත් බලන්න. විශේෂිත උපකරණ නේද? ආරක්ෂාව සඳහා යොදා ගන්නා උපකරණ. ගොවියා. ගොවියාත් එහෙමයි. නේද? එයාට ගොඩක් වෙලාවට අවුව වැටෙනවා. මේ අවු රස්නේන ආරක්ෂාව යොදා ලොකු තොප්පියක් පාවිච්චි කරනවා, නැත්නම් රෙද්දක් පාවිච්චි කරනවා, නැත්නම් ජටාවක් පාවිච්චි කරනවා. අර ඔළුවේ බඳින ජටාව තියෙන්නේ. නේද? දැන් අපේ සීයා වගේ නම් මෙන්න මේ වගේ ජටාවක් බැඳි ඉස්සර. අවුවෙන් ආරක්ෂාවෙන් සඳහා. ඒ උදැල්ල, ඒ වගේ උපකරණත් පාවිච්චි කරනවා. තේ දළු ගලනක කාන්තාවන් නේද? එයාටත් එහෙමයි. එයාටත් තියෙන විශේෂිත උපකරණ. ඔළුවට රෙද්දක් දානවා නේද? අවුරස්නේ ආරක්ෂාවෙන්. ඊට පස්සේ ඝන ඇඳුම් පාවිච්චි කරනවා. තේ දළු කඩන කඩලා දාන්න නේද? මේ වගේ කූඩයක් නැත්නම් කවරයක් නේද? ඒ වගේ උපකරණ එයා පාවිච්චි කරනවා. හොඳයි. හරි, අපි මේ ටික දැක්කනේ. හරි. එහෙනම් අපි දැන් මාතෘකාව ලියලා වගු අඳින්න සූදානම් වෙමු මේ පාඩමට. පරිසරයද සිංහලද? පරිසරය. පරිසරය. මේක මන් දැම්මුනේ. एक मैं फोटो कुते
ඔන්න මම එකක් ලියුවා රැකියාව කළු ගල් කඩන්න අඳින පළඳින දෑ හිස් වැසුමක් තිබුණා අත්තාවරණ තියෙනවා රුහුණු ආවරණ තියෙනවා නේද භාවිත කරන උපකරණ ගල් කටුව ගල් මිටිය ඒ වගේ උපකරණ ඊළඟට වාර තනියම ලියන්න එකක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයා එයා අඳින පළඳින දේවල් දැන් මම පෙන්නුවානේ නේද භාවිත කරන උපකරණ රයිට් ඕන එකක් ලියන්න පුළුවන් විකට් කූරු පිත්ත බෝලය නේද අඳින පළඳින දේ තා ආවරණ අත්තාවරණ සපත්තු හෙල්මට් නේද ඒව ලියන්න පුළුවන් සුදු නැත්නම් සුදු කමීසය දිග කලිසම ඒවත් ලියන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයාගේ එක වාර ලියන්න පුළුවන් තනියම क्रिकेट क्रीडर के आगे का लीवर පළවෙනි එක කළු ගල් කඩන්නා දෙවෙනි එක ක්‍රිකට් ක්‍රීඩකයා තුන්වෙනි එකකුත් තියෙනවා වගුව තා දිගට අඳින්න වෙනවා පහළට ඒවට ඔයාලා තනියම ලියන්න ඕනේ හොඳේ හතර पैदल उड़े लानी है, पैदरेरुआ, गोविया, एक होमवर्क के काम गेदर दी करां, डैंग कराने पा है भाई,
යටට ඉඩ තියා ගන්න ඕන මේ තුන ලියලා තියා ගන්න රැකියාව තීරුවේ ලියා ගන්න හොඳේ අඳින පළඳින දෑ ගෙදෙද්දි ලියන්න භාවිතා කරන උපකරණ ගෙදෙද්දි ලියන්න වෙන වෙනම තියෙන්න ඕන සර් තුන්වැනි එක මොකද්ද? පෙදරේරුවා. දැන් තේදලු නෙලන්නිය, තේදලු නෙලන්නිය. සෙනසුරාදා උදේ මම වෙලාව දාන්නම් සෙනසුරාදා උදේ ඔයාට තියෙනවා පේපර් එකක් ලියන්න ඒක ලියන්න තියෙන්නේ උදේ සෙනසුරාදා උදේට තමයි ලියන්න තියෙන්නේ සෙනසුරාදා උදේ ලියලා ලියලා පැයක් වගේ ඇතුළත අපි ඒක සාකච්ඡා කරනවා එතකොට මම පේපර් එක හදලා උදේට දාන්නම් හොඳද දැන් ඔයාලට print out ගන්න තැනක් නැහැනේ print out ගන්න පුළුවන් නම් ගත්තර කමක් නැහැ ගෙදර එහෙම නැත්නම් මොකද්ද සර් ඔ paper එක paper එක හොඳේ paper එක ඔයාලා ලියා ගන්න ඕන තේරුණාද අතින් ලියා ගන්න ඕන අතින් ලියලා උත්තර දාන්න මම වෙලාවක් දෙන paper එක කරන්න මෙන්න මේ වෙලාව ඉඳන් මේ වෙලාවට paper එක කරන්න පෑය දෙන්නේ පෑයක paper එකක් තියෙන්නේ අර අපි කරා පේපර් මතකනේ වල නේද ඊට වඩා ටිකක් ලොකු එකක් දැන් මේක හොඳේ හොඳයි ඒකේ ගණිත ගැටලු තියෙනවා සිංහල තියෙනවා පරිසරය තියෙනවා දෙමළ තියෙනවා ඒ ටික තියෙනවා ඉංග්‍රීසි තියෙනවා ඒ ඔක්කොම අතුලත් වෙන පේපර් එකක් තියෙනවා සෙනසුරාදා උදේ ඉංග්‍රීසි තියෙද සර් ඔව් ඉංග්‍රීසි තියෙනවා ටිකක් අර ශිෂ්‍යත්වයේ දැනෙන ටික තියෙනවා ඒ ටික ඒ වාල දන්නවා මේ හොඳයි ඒකටත් ලෑස්ති වෙලා ඉන්න මම මේ මතක් කරන නිසා කිව්වේ හෙට නෙවෙයි අනිද්දා එතකොට නේද උදේට තමයි මම පේපර් එක දාන්නේ දාලා වාර එක්කෝ print out ගන්න පුළුවන් නම් ගන්න නැත්නම් ලියා ගන්න ලියලා කරන්න එතකොට මම හිතමු මම උදේ 8ට දැම්මොත් එහෙම පන්ති තියෙන්නේ ඊට පෑය දෙකකට පස්සේ එතකොට පන්ති පටන් ගන්න 10ට හොඳේ 10ට දැම්මොත් 12ට ඕ මේක ලියා ගන්න කියලා දැන් ගොඩක් හරි එහෙනම් අපි ඊළඟ එකට යමු හොඳේ ඒ සර් පන්තියේදී පේපර් එක ලියන්න පෑද්දද ඔව් පේපර් එක ලියන්න පෑය දෙන්නේ ඕ හරි ඒක පස්සේ මම තොරතුරු ටික කියන්නම් දැන් මතක් කරගන්න නිසා මම කිව්වා मेती
මෑත කාලයේ නවීන තාක්ෂණයෙන් නේද විවිධ යන්ත්‍ර සූත්‍ර හදලා තියෙනවා අපේ වැඩ සඳහා වෘත්තීන් කරගන්න නේද මේව නිසා අපට වැඩ ලේසි වෙනවා ඉක්මනට කරගන්න පුළුවන් මේ තියෙන ගොයම් කපන යන්ත්‍රයක් මේකෙන් කපන විතරක් නෙවෙයි පෑගිලා ඔක්කොම වෙලා තමයි එළියට එන්නේ නේද වී ඇට තමයි එළියට එන්නේ ඒ වගේ දැන් සමහර වෙලාවට ගොයම් ඔ මේකත් ඒ වගේ එකක් right මේ තියෙන්නේ වී කොටන යන්ත්‍රයක් ඔයාල දැකලා තියෙන්නේ right v කොටන යන්ත්‍රය පේනව නේද ඊළඟට මේ තියෙන්නේ v කොටන යන්ත්‍රය ලොකුවට පේනව නේද ඔව් සර් හරි හරි මේ තියෙන්නේ v කොටන යන්ත්‍රයක් මේක නේද නවීනම වී කොටන යන්ත්‍රයක් ඉතින් එන්න එන්න ඒවයි තාක්ෂණය වැඩි වෙනවනේ අතවල අපිට ඉක්මනට වැඩි කරගන්න පුළුවන් මේ ඉස්සර කාලේ ලී මේ විදියට පුතේ පලංචිය මේ තියෙන්නේ පලංචිය මේ ඉස්සර කාලේක තේරුණාද ඔය විදියට යට ලොකු කුඩක් මේ උඩ එක්කෙනෙක් රපුංචියට පේන්නේ රපුංචියට පේන්නේ මොකෙක්වත් දෙන්න ඕනේ पुंजी वाला तो पेन है ओवर सर लोग वाला पेन है वहाँ आओ सामाहारों से पेन है सामाहारों से पेन है मैंने पिंटूरे ना यंग हरी जो हरी जो हरी सर पेन है ओ मैं यंग දැන් හැබැයි මේ වගේම නෙවෙයි දැන් ඔයාලා අර ලීන යන්ත්‍ර දැකලා ති ලොකු ඒව තියෙනවා නේද හැබැයි පුතේ ඉතින් මේ යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරනකොට භයානක කමක් තියෙනවා මොකද අපිට තුවාල වෙන්න පුළුවන් නේ අත කැපෙන්න පුළුවන් ඇඟිලි කැපෙන්න පුළුවන් සමහරට විදුලි සැර වැදෙන්න පුළුවන් නේද විදුලි සැර වැදෙන්න පුළුවන් ඉතින් මේ වගේ වැඩ කරනකොට ගොඩාක් පරිස්සමෙන් ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන සමහර වැටෙන්න පුළුවන් ඉස්සලා නේද? අය ඒ වගේ ඉතින් අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒක භයානකයි. තේරුණාද? හරි. එතකොට හොඳයි. දැන් අහන් ඉන්න. ඉතින් පුතේ මේ එවැනි මේ ඔය වගේ යන්ත්‍ර සූත්‍ර අපි පාවිච්චි කරනකොට ඉතාලම සැලකිලිමත්ව පාවිච්චි කරන්න ඕන. අර මම කිව්ව දේවල් ටික අනුතුරු ටික සිද්ධ වෙන්න පුළුවන්. තේරුණාද? right. එහෙනම් ඔන්න ඔයාලට හරි ඒක අපිට ලියන්න දෙයක් නැහැ. ඒක නිකන් අපි කතා කරන්න විතරයි තිබුණේ. ඔයාලට හදන්න තියෙනවා gederදී නැවත නිර්මාණයක් කරන්න තියෙනවා. ඒ තමයි අල්පෙනිති හා ඉන්දිකටු රඳවණයක් අල්පෙනිති හා ඉන්දිකටු රඳවණයක් දැන් ඉන්දිකටක් කියන්නේ ඉතම පොඩි එකක් නේ ඉතින් මේක පුතේ මේ සමහර විට තැනක වැටුනොත් ඒව හොයා ගන්නත් බෑ නේද ඒක නිසා ඒවා අපි ගොඩාක් පරිස්සමින් තියන්න ඕන හැබැයි සමහර අනතුරු සිද්ධ වෙන්නත් පුළුවන් අතේ යනින්න පුළුවන් මේ කකුලේ යනින්න පුළුවන් ඒ වගේ අල්පෙනිතිත් එහෙමයි ඔන්න ඒ නිසා ඔයාලට පුළුවන් අම්මලාට පොඩි උදව්වක් කරන්න මොකද්ද මේ ඉන්දිකටු සහ අල්පෙනිති ආරක්ෂාකාරීව තබන්න සුදුසු රඳවණයක් හදනවා නේද රඳවණයක් ඉතින් මේක හදන්න විවිධ දේවල් ටිකක් උමනා වෙනවා ඔන්න ඔයාලා ලෑස්ති වෙනවා මේක හදන්න ඔන්න මම කියන්න මොනවද උමනා වෙන දේවල් කියලා හරි එතකොට ගෙදරදී තමයි ඒක හදන්න තියෙන්නේ හරි මේකට පුතේ ඕන මේ සෙන්ටිමීටර 10ක් විතර රවුම් හැඩයට කපාගත්ත රෙදි කැබලි දෙකක් ඕන. රවුම් රෙදි කැබලි දෙකක්. ඊට පස්සේ එක මතයක තියලා අර මේක මේ විදියටද? දෙකෙන් නේද? එක රවුමක හොඳ පිට මේ කුඩා මැද කුඩා රවුමක් කපන්න ඕනේ.
ඒකට මේ බ්ලැන්කට් මැස්මක් යොදාගෙන ඊට පස්සේ ඒක මහන්නත් පුළුවන්. දැන් මම මේකේ උපදෙස් ටික ඔයාලට එවන්නම්. මේ ඊට පස්සේ මොකද කරන්නේ? අර කන පිට තමයි මහගන්න වෙන්නේ. නේද? මැද පොඩි ඉවරයක් තියෙනවා. හොඳද? මැද පොඩි මම මේ පින්තූරයක් ඔයාලට දාන්නම්. නේද? තමයි. ඔව් හදුවද? කොබල? කවුද? තමයි දුවද? චමිදු චමිදු හදලා තියෙනද ආ චමිදු හද ආ මේ හදලා තියෙනවා ආ මෙන්න තියෙනවා අනිත් පැත්ත පෙන්න ආ හොඳයි ඕක තමයි ඉදි කල් පාදවල අනිත් අය ෆ්ලෑෂ් වෙනවා හදන්න හොඳේ अरे ऑनलाइन जानू अच्छा है कहीं मतलब अनिता का तेरा माँ उपदेश थी केवल ना एक बार पास से वाला एक आधान मतलब एक मार्ग दे ओको बड़ी किया नहीं किया वो मेरे वाला पार्टल है ना नहीं आप दान में एक आधान की थी मैं वाला माँ उपदेश थी का दान ना ये तो कौन है ඒක හදා ගන්න පුළුවන් හදලා මට පින්තූරයක් එවන්න ඕන. සර් ඒක දෙදි හදන්න ඕනද? ඔව් ගෙදරදි තමයි හදන්න ඕන. හරි. හොඳයි. හොඳයි මෙන්න එන ඊළඟ මාතෘකාව ලියන්න. රෝග බෝ කරන සතු रोग बोकरण सातु अबे नहीं होना आह पुता दें मैं मास्टर का वाली है ना वो यार दामन सातु की बदले में क्लियर ओके मैं का तापिता के किधर वैडा कराना थी ने ये तो आधार वैडे मामा ग्रुप से कर दान नाम मैं आधा बता दान हो ओके එතකොට ඔයාලට තියෙන්නේ ඒ ටික සටහන් කරගන්න තියෙන්නේ තාමාතුකාවක් තියෙන එකත් එක්කම මම දාන්න. හරි? එතකොට අපේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් හරියටම මිනිත්තු 3කට පස්සේ ඔයාලා ගණිතය පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න